मुहुदु मट्टमीद मीटर 1400 कोडी मेन्न मे बटन तमा मे वतुरु पार पटंगन मेतनिंग उड्डट मे दिगट थेवतु मेदिंग यन लस्सन गमनक तियन अर नियम सिलोन टी कियन गतिय इतिन गुड मॉर्निंग ඉතින් ඔන්න අද අපි යන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සන තැනකට කොටගංගේ මුදුන හොයාගෙන. ඉතින් කොටගංග ගැන කියනකොට මේ කොටගංග කියන්නේ අපේ රටේ ඉන්න පවුල් 1000කට විතර බොන්න පිරිසිදු වතුර දෙන අපේ රටේ තියෙන තවත් ලස්සන ගොඩක් වටින ජල මූලාශ්‍රයක්. ඉතින් මේ දැන් ඉන්නේ අපි මේ රංගල පාරේ නෝරින් ඇවිල්ලා රංගල පාරේ ටිකක් උඩට එනකොට එන්න මේ වගේ තැනක් අපිට හම්බ වෙනවා. මම අනිත් පැත්තට පෙන්වන්න. මේ තියෙන්නේ ඉතින් කොටගඟේ ඉඳන්ගෙන වතුර මෙන්න මේ වගේ මේ පාරා ඉන්නේ තව තියෙනවා ටැංකි දෙකක් විතර අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ටැංකි වලට පුරවලා එතනින් ප්‍රෙෂර් කරලා තමයි මෙතනින් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට බොන්න වතුර දෙන්නේ ඉතින් අපි අද යන්නේ මේ වතුර පාර පටන් ගන්න තැනට ඒ කියන්නේ කොටගඟ පටන් ගන්න තැනට එහෙනම් ගිහින් බලමු කොහොමද එතන තියෙන සුන්දරත්වය කියලා उडट आवा अभी दिन रंगल लंगाईकिंद मे टी फैक्टरी की इंगेना सुगंध इध मेतनी उडट मे दिखट तेवत मेदिंगे लसन गमन तीन मेतनी उडट दिखट अभी मे सुगंधते अग मार इवा दंड मे अरे तेकोल मे तंबन स्टीम करना सुगंध अरे नियम सिलोन टी की गति थिंग අපි දැන් උඩට ගිහින් බලමු මොනවද අපිට දකින්න තියෙන්නේ කියලා. ඒ තේවතු ටික මැදින් රංගල පාරේ තව ටිකක් උඩට එනකොට මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතන මේ පල්ලෙහා පාර ගියොත් රංගල නැචරල් පූල් එකට යන්න පුළුවන්. අපි යන්නේ දැන් කොටගඟ. කොටගඟ යන්න මේ පාරේ කෙලින් මෙහෙම උඩටම යන්න ඕනේ. මේ පාරේ ගිහිල්ලා රවුන් එක හම්බ වෙනකන් යන්න ඕනේ. හරිම ලස්සනයි මේ වටේම බලන්න මේ ලාකොළ පාරට එක යායට තේ හැදිලා හරිම ලස්සන විඳින්න පුළුවන් පරිසරයක් තියෙන්නේ. මේ වටේම ලා කොළ පාටට මාර ලස්සනට තියෙන්නේ මේ අද්දැකීම ගන්න උදේ මෙන්න වෙනවා මේ තාම මේ විදිහට පේන්නේ මේ තේදළු කඩලා නැති හින්දා තාම දැල්ල ගහේ තියෙන්නේ දැන් මං එනකොටත් හම්බුණා කට්ටිය ටික ටික වතුවල වැඩ කරන කට්ටිය එනවා උඩට තේදළු ටික කැඩුවාම මේ මේ තියෙන ලා කොළ පාට ටික තව දවල් වෙනකොට මේ තියෙන ලා කොළ පාට නැති වෙලා ඔක්කොම තද කොළ පාට ඒ කියන්නේ මෙන්න මෙතන මේ මේ තියෙන්නේ මේ පේනවනේ මේ මෝරපු කොළ ඔක්කොම තද කොළ පාටයි අර දැල්ල තාම ඉතුරු වෙලා තියෙන හින්දා තමයි මේ ලා කොළ පාට උඩට පේන්නේ මේ වටේම මේ තියෙන්නේ අපේ රටේ නම ලෝකෙටම අරන් යන පුංචි තේ දැල්ල පාර දිගේම ආවම අපිට රංගල ටවුන් එක හම්බ වෙනවා मेतन मे पेन पारे मेहमे के हम वाल दिन कलिंग इंगे मीमुरी पोए पारे मीमुरी एन बुला हे भाई पारण इच्छा होने हेबाई विनम दी मेतन पल्ले हट मेतन पल्ले हट तीन पारे तम अभी दंग अन्नी कोटक अभी पल्ले हट गी बल මේ පල්ලෙහාට තියෙන පාර තමයි අපිට දැන් යන්නේ මෙතනින් සාමාන්‍ය වාහනයක් යන්න පුළුවන් හොඳ පාරක් ලොකු වාහනයක් නම් බෑ සාමාන්‍ය පොඩි බස් එකක් වුණත් යන්න පුළුවන් පාරක් තියෙන අපි පල්ලෙහාට ගිහින් බලමු රංගල ටවුන් එකෙන් පල්ලෙහාට දාලා කොටගඟ පාරට ආවට පස්සේ අර කලින් තිබ්බට වඩා මාර ලස්සනයි බලන්න පල්ලෙහා view එක Thank you.
අපි දැන් ඔන්න මේ කොටගංග පාර දිගේ ඇවිල්ලා මේ කොටගංග වතු යායේ සීමාවට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ යන තැන, ඒ කියන්නේ කොටගංගේ මුදුන පටන් ගන්න තැන තියෙන මේ කොටගංග වතු යායේ එහා කෙළවරට තව පොඩි දුරයි යන්න තියෙන්නේ. මෙතන පොඩි විස්තර ටිකක් දීලා තියෙනවා, බලමු මොකද්ද කියලා. මේ බෝඩ් එකේ තියෙන විදිහට අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1400ක් උඩින්. ඉතින් පේනවනේ මේ වටේම මේ කඳු යායක් තියෙන්නේ. මේ අපි දැන් ඉන්නේ මීටර 1400ක් මුහුදු මට්ටමට වඩා උඩින්. ඉතින් තව පොඩි දුරයි යන්න තියෙන්නේ. ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා, මේ අපි අද මේ යන්නේ ලංකාවේ තියෙන සාමාන්‍යයෙන් අපිට කිසිම අපහසුතාවයක් නැතුව වාහනයකින් යන්න පුළුවන් ලස්සනම තැන් වලින් එකක් බලන්න. ඒ කියන්නේ මේ මේ පාර මේ පේනවනේ හොඳට තියෙනවා, දිගටම පාර ඔය විදිහට තියෙනවා. ඉතින් අපිට මේ කොටගංගේ මුදුනට පොඩි දුරයි පයින් යන්න වෙන්නේ, සාමාන්‍යයෙන් කිලෝමීටරයකට අඩු දුරක් තියෙන. ඉතින් මේ පාර දිගේ අපිට ඒ ළඟටම යන්න පුළුවන්. හරි, ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගෝණවල කියන ගමට. මේ පාරේ මං ආවේ මෙතන දෙනකම්ම මං බයික් එකේ ආවේ. සාමාන්‍යයෙන් කාර් එකක උනත් එන්න පුළුවන් සත්‍ය පාරක් තියෙන. දැන් අපි යන්නේ අන්න අතන උඩට. මේ ගලාගෙන යන මේ පොඩියට තියෙන ගඟ තමයි කොටගඟ කියන්නේ. දැන් මේ අප්‍රේල් කාලේ හින්දා මේ වතුර ගොඩක් හිඳිලා තියෙන්නේ. මේක ලොකුවට වතුර පාර එනවා කියලා ගමේ අය කිව්වා. ඉතින් මේ පාර එනකොට අපිට මීට කලින් හම්බ වෙන ගම තමයි කොටගඟ කියන්නේ. ඒ ගමේ නම. ඊට පස්සේ දැන් අපි මේ ඉන්නේ ගෝණවල. මේ හරියට කියන්නේ ගෝණවල. ඒ වගේම මේ ගලාගෙන යන ගඟේ නමත් කොටගඟ. හරිනේ, පටල ගන්න එපා. මීට කලින් හම්බ වෙන ගම තමයි කොටගඟ කියන ගම. මේ ගඟත් කොටගඟ. ඉතින් මේ ගඟ මෙහෙම අන්න අතන උඩින් මෙහෙම ඇවිල්ලා අපි දැන් උඩට යන් මෙතන උඩින් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගලාගෙන ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට මේ දැන් අපි පහු කරලා ආපු ගම්වල කට්ටියත් ඒ කට්ටිය අවශ්‍යතාවයලට තෝන වතුර දීගෙන එහෙමම ගිහිල්ලා හුළුගඟට එකතු වෙනවා. හුළුගඟෙන් එකතු වෙලා හුළුගඟ යනවා වික්ටෝරියා එකට. වික්ටෝරියාගෙන් වික්ටෝරියා ඩෑම් එකෙන් පහළට ගිහිල්ලා මයිඅංගනේ රන්දිනිගල ඒ පැත්තට යනවා වතුර. අපි දැන් උඩට ගිහින් බලමු කොහොමද ලස්සන කියලා. අපි ආවා අපේ ගමනාන්තයට. මේක තමයි අපි අර පල්ලෙහා දැක්ක ලොකු ටැංකිය වලට වතුර පුරවන්න ඒ වතුර ගන්න පටන් ගන්න තැන. ඉතින් මෙතන මේ පොඩ්ඩක් වට කරලා තියෙන්නේ. මේක වෝටර් බෝඩ් එකට අයිති තැනක් කියලා වෙන් කරලා තියෙන්නේ. මෙතන ඇතුළට යන්න කලින් පර්මිෂන් ගන්න ඕනේ. දැන් නම් අපිට යන්න බැරි වෙයි. හැබැයි මේ අපි කලින් ආවා මෙතන මේ ප්‍රොජෙක්ට් එකක් කරා අපේ කම්පැනි එකේ. මේ මෙතන මේ රිවර් කැච්මන් ඒරියා කියන්නේ කොටගඟ පටන් ගන්න ජල පෝෂක ප්‍රදේශයේ. ඔයාලට පේන ඇතින මේ මෙහෙරේ නිකන් අර කඳුවල කැලෑවල තියෙන ගස් වර්ගයක් විතරයි තියෙන්නේ. අපි ප්‍රොජෙක්ට් එකක් කරා මේ ගඟ දෙපැත්තේ කුඹුක් ගස් හිටවුවා. තව අවුරුදු ගානකින් හරි ඒක ප්‍රයෝජනයක් වෙයි මේකෙන් වතුර අරගෙන ජීවත් වෙන කට්ටියට. ඉතින් ඒ ආපු ගමනේදී අපි මෙතන ඇතුළට ගියා. ඒ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඔයාලට පේන්න මේකෙන් දාන්න. බලන්න කොහොමද මේක ඇතුළේ තියෙන ලස්සන කියලා. මේ තියන්නේ මෙන්න මේ බටෙන්
තමා මේ වතුර පාර පටන් ගන්න. මේ යන පොඩි වතුර පාර අර අපි කලින් දැක්කා වගේ ලොකු ලොකු ටැංකිය වලට එකතු කරලා ප්‍රෙෂර් එක වැඩි කරලා තමා පහළ ජල පරිභෝජනය කරන කට්ටියගේ අවශ්‍යතා සපුරන. ඉතින් මේ තියන්නේ මෙන්න මේක තමයි අපි දැන් හොයාගෙන ආපු කොටගංගේ ආරම්භය. අර ඈතින් මෙහෙම පොඩියට පටන් අරන් මෙහෙම මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් තමා මේ අර අපි පහු කරලා ආපු තෙල් දෙනිය ඒ පැත්තට යන වතුර ටික ගිහිල්ලා ඉතුරු වතුර ටික මෙහෙම පහළට ගලාගෙන ගිහිල්ලා මේ ගමේ කට්ටියගේ අවශ්‍යතා සපුරගෙන එහෙම හුළුඟකට එකතු වෙනවා. මේ දෙන්න මෙතන මේ ලොකු වැල් දාලා මේ බට දෙක මෙහෙම අපි ඔය කලින් ආපු පාර දිගේම ගිහිල්ලා පහළට ගිහිල්ලා තමා අර ටැංකිය වලට එකතු වෙනවා. ඉතින් මෙතන තමා අපේ කොටගංගේ ආරම්භය. ගඟ කිව්වට පොඩි දියපාරක් වගේ පේන්නේ. ඒ වුණාට ඉතින් මේ අප්‍රේල් කාලේ ගොඩක් පායන කාලේ මේ පේනවනේ ඉර. ඉතින් වැස්ස කාලේට මේ දෙපැත්ත වැහෙන්නම් වතුර පාර එනවා. අන්න අතන උඩ තමයි කොටගංග ඇල්ල තියෙන්නේ. දිය ඇලි හතක් එකතු වෙලා හැදිච්ච එක දිය ඇල්ල. දැන් නම් වතුර හිඳිලා තියෙන එකේ වතුර නැහැ. මේ කන්දෙන් එහා පැත්ත රිවර්ස්ඩ් සාරියල්ල නෙමෙයි සේරැල්ල තියෙන මේ කන්දෙන් අර කන්ද උඩට නැගලා ඒකෙන් එහා පැත්ත තමයි සේරැල්ල. ඒකට මෙහෙන් යන්නත් පුළුවන් මාතලේ පැත්තෙන් ඇවිල්ලා රිවර්ස්ටන් වලට ඇවිල්ලා එහෙන් යන්නත් පුළුවන්. ඒ වගේම අර අතනින් එහා පැත්ත මීමුරේ අපි කලින් වීඩියෝ එකේ ගියේ මීමුරේ තියෙන අපි අර මෙහෙට කොටගඟ පාරට හැරුණ තැන හැරෙන්නේ නැතුව කෙලින්ම පාර ගියාම මේ කන්ද එහා පැත්තෙන් මෙහෙම ඇවිල්ලා තමයි මීමුරේට යන්නේ. අපි අතන මේ මෙතන මේ දියල් උඩට නම් නගින්න බෑ මේ කාලයට. මේ ගමේ කවුරට එක්කගෙන යන්න ඕනේ පාරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. පාරක් හදාගෙන යන්න ඕනේ. අපි පුළුවන් තරම් මෙතන උඩට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. අන්න අතන ඈත පොඩි දේවාලයක් වගේ පේනවා. ළඟට ගිහින් බලමු මොකක්ද තියෙන්නේ කියලා. දේවාලයක් තමයි මේ. හරිය කියන්නේ රංගල කොටගඟ ඒ පැත්ත සාමාන්‍යයෙන් අපේ දෙමළ ජනතාව තමයි වැඩියෙන් ඉන්නේ. එයාලගේ මොකක් හරි ඇදහිලි විශ්වාස වලට සම්බන්ධ දෙයක් වෙන්න ඇති. ගහේ පඳුරු වගේ මොනවා හරි බැඳලා තියෙනවා. මෙතන මේ පල්ලෙහාට එන්නත් අර උඩ කොටගඟ ඇල්ලේ, ඒ කියන්නේ අර දිය ඇලි හතක් එකතු වෙලා හැදුන එක දිය ඇල්ලේ එන වතුර පාර තමයි අතන. අර මෙන්න මේ හරි දියැල්ල තියෙන දැන් හිඳිලා වතුර පේන්න නැහැ. මේ චූටි වතුර පාරක් යනවා. එතනින් යන වතුර පාර ওই කන්ද දිගේ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ හරියින් මෙහෙම ඇවිල්ලා මෙතනින් යනවා. අර අපි කලින් දැක්ක අර බටවලට වතුර ගන්න තැන ওই ගලෙන් එහා පැත්තෙන් ඇවිල්ලා එහෙම යනවා. එකම වතුර පාර තමයි. අන්න අර ඈතින් පේන කොංචි දියැල්ල තමයි අපි අර කලින් කතා කරේ කොටගංග ඇල්ල කියන්නේ. මේ එන වතුර පොඩ්ඩයි තියෙන්නේ පේනවනේ. ඔතනින් අර උඩ කන්දේ එන්න මේ හරියෙන් වගේ ඒ පටන් ගත්තාම මෙතනනකොට දියැලි හතක් එකතු වෙලා තමයි ওই දියැල්ල හැදිලා මේ පල්ලෙහා අපි දැන් ඉන්න කොටගඟට වතුර ටික එන්නේ. ඉතින් අපි ගිය සතියේ කලින් සතියේ හිටියේ ඔන්න ඔය පේන කන්දේ එහා පැත්තේ. අද ඉන්නේ ඒ කන්දෙන් මේ පැත්තේ. ඊළඟ දවසේ මේ කන්දෙන් මෙන්න මේ පැත්තට, ඒ කියන්නේ රිවර්ස්ටන් පැත්තට ගිහිල්ලා ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ පේන්නේ නකල්ස්. මේ පැත්තෙන් මෙහෙම පහු කරගෙන ආවම මීමුරේ තංගප්පුව. ඒ පැත්තෙන් ආවම මෙන්න මෙතන තියෙන මේ කන්ද. මේකේ නම නොම්බර් නමලු මේකට කියන්නේ. එහෙම නම දාලා තියෙන්නේ ඉස්සර මේ දැන් නම් මේ පල්ලෙහා විතරයි තේවතු තියෙන්නේ. හැබැයි ඉස්සර ඔය කන්ද උඩ ඉඳන්ම තේවතු හදලා තියෙනවා. ඒ තේවතු නම් කරලා තිබ්බ විදිහට තමයි තාම හඳුන්. මේ කන්ද නොම්බර 9. ගමේ කට්ටිය එහෙම තමයි කියන්නේ. ඉතින් දැන් තේවතු ඔක්කොම නැති වෙලා කැලේ වෙලා මේ ඒ කාලේ හදලා තිබ්බ තේවතුයි ඇඹුල් පෙරයි. දැන් තේවතු නැති වෙලා ඇඹුල් පෙර විතරක් ඉතුරු වෙලා තියෙනවා උඩ. Thank you.
ඔන්න අදට අපි මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරමු ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම තව පොඩි දෙයක් මතක් කර තියෙනවා අපේ කලින් මීමුරේ බ්ලොග් එක ගොඩක් අය බලලා තිබ්බා ගොඩක් අදහස් දීලා තිබ්බා ඉතින් හැමෝටම thank you ඒ වගේම channel එක බලන අයගෙන් තාමත් 130ක් වගේ පිරිසක් තමයි channel එක subscribe කරලා තියෙන්නේ ඉතින් ඒ කියන්නේ 170ක් නම් channel එක subscribe කරලා නැහැ වීඩියෝ එක බලවට ඉතින් channel එකට කරන පුංචි උදව්වක් විදියට channel එක subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු।